සීස් ලොවිස්ගේ ද කොනිකොල් ලොෆ් නානියා කතාමාලා පදරම් කරගෙන නිර්මාණය කළ 2008 වර්ෂයේ ජූනි 26 දින වෝල් ඩිස්නි සමාගම විසින් ඉදිරිපත් කරන ද කොනිකොල් ලොෆ් නානියා ප්‍රින්ස් ඔෆ් කැස්පියන් චිත්‍රපටය ගැන තමයි අද කතාව වෙන්නේ. දෙදස් පහවර්ෂයේ තිරගතවුණු නානිය චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ඇන්ඩ්‍රියු ඇඩම්සන් විසින් තමයි මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරන්නේ. කලින් චිත්‍රපටය වගේ මේ චිත්‍රපටයත් ලෝපුරා අති සාර්ථක අන්දමින් තිරගත වෙනවා. IMDb දර්ශකයේ 6.5ක් වගේම Rotten Tomatoes බඩවියේ 67%ක අගයකුත් ලබා ගන්නවා. 2008 මේ චිත්‍රපටයත් විවිධ සම්මාන උළෙලවලදී සම්මාන දෙකක් දිනා ගන්න අතර සම්මාන 20ක් සඳහා නිර්දේශත් වෙනවා. කලින් චිත්‍රපටය වගේම මේ චිත්‍රපටයත් බලන්න ආසම හිතෙන චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ චිත්‍රපටයේ කතාව ගැන කියනවා නම් ඔයාලට මතක ඇති පළවෙනි කොටස අවසානයේදී කට්ටිය නැවතත් අල්මාරිය තුලින් සැබෑ ලෝකෙට එනවා. ඊට පස්සේ දෙවන කොටස වන මේ චිත්‍රපටය පටන් ගන්නේ නානියා ලෝකේ පළවෙනි සිදුවීමෙන් අවුරුදු 1000කට විතර පස්සේ. ඉතින් මේ කාලය වෙනකොට නානියාගේ ගොඩක් දේවල් වෙනස් වෙලා. ජෙනරල් මිරාස් කියලා දුෂ්ට නපුරු පාලකෙක් තමයි නානියා පාලනය කරන්න උත්සාහ කරන්නේ. ඉතින් මිරාස් ඇතුළු හමුදාව නානියාව හිටියේ කතා කරන සත්තු ඈත කැලේකට පලවහරිනවා. ඉතින් මේ නිසාම මේ සත්තු වනචාරින් වෙලා මේ සත්තුන් කතා කිරීමේ හැකියාව ගොඩක් අයට අහිමි වෙලත් යනවා. මේ කාලෙදී තමයි මේ දුෂ්ට පාලකයා මිරාස් උරුන්නෙහිමි කුමාරයා වන කැස්පින් කුමාරයාව මරන්න අණ කරලා තියෙන්නේ. 2005 නානියා චිත්‍රපටයේ හිටිය ප්‍රධාන චරිතවලට විලියම් මොස්ලි, ඇනා පොප්ලෙවල්, ස්කාන්ඩ කේන්ස්, ජෝර්ජ් හෙන්ලිට අමතරව අලුතෙන් තවත් විශේෂ චරිතයක් මේ චිත්‍රපටෙත් දැක බලා ගන්න පුළුවන්. ඒ තමයි ප්‍රින්ස් කැස්පියන්ගේ චරිතෙට බෙන් බාබනස් රංගනයෙන් එකතු වීම. සර්ජියෝ කස්ටෙල්ලෝ සහ වින්සන් ග්‍රාස් වගේ තවත් සුපිරි නළුවෙලියන් රැසක් මේ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වෙනවා. ජෙනරල් මිරාස් කැස්පින් කුමාරයා මරණ හදන නිසාම කැස්පින් කුමාරයා මාලිගාවෙන් පැනලා යනවා. ඉතින් මේ කැස්පින් කුමාරයා පැනලා යන අතරමඟදී සිදුවන සිද්ධියක් නිසා කැස්පින් කුමාරයා මායාවන්ගෙන් පිරුණු සූසන් ගනලාව පෙමිනවා. ඉතින් ඊට පස්සේ තමයි නානියාවේ මුල් රජවරු සහ රජිනියන් වන පීටර් එඩ්මන්, සූසන් සහ ලුසි නානියාවට එන්නේ. මේ සිද්ධිය ඔස්සේ ආරම්භ කරන මේ චිත්‍රපටය පීටර් එඩ්මන්, සූසන් සහ ලුසි වගේම අලුතෙන් එකතු වන කැස්පින් කුමාරයාද ඇතුළුව නානියා වරුන් සමගින් මිරාස් ඇතුළු ඔහුගේ හමුදාවෙන් නානියාව සහ මේ නානියාවේ වැසියන් මුදවා ගන්න කතාව තමයි පැය 2:30 පුරවට ගලාගෙන යන්නේ. ඉතින් අවුරුදු 1000කට විතර පසු අස්ලාන්ගේ නානියා ලෝකේ කොයි වගේද කියලා බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා මේ චිත්‍රපටය බලන්න කියලා. මේ චිත්‍රපටය ගැන ඔයාලටත් හිතෙන දේවල් මේ වීඩියෝ කැටින් කමෙන්ට් කරන්න කියන ගමන් යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ තවත් ලස්සන වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් එහෙනම් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු.